එසල්දපුුට් නාලිකාවෙන් අදත් මම අලුත් දෙයක් කරගෙනවා. මේක මෙජිටබල් රෝස් එකක් හදන විදිය. හැබැයි හදන්නේ වතුරින් පිටි තම්බල අරගෙන. රොටි ගහන්න පෑන්ක එක්ක දන්න කිසිම දෙයක් නෑ. ඉතින් පිටි ග්‍රෑම් එකසිය පණහ කරන්තිය නම් පාම් පිටි ගෑම් මතකදයන එකසිය පණහ සමාට ම ලියදේවා ම මතක දයන මට ඉම්බොක්සික දියදීමට සමට අමතකෙන එක දහස්තර සමවිල්ලවා නමුත් ඔවලට කමට ඇදමුත් මේක පටක් මෙම පැටිල තින චක්කයවත් මනිවාර වාඩ එක පැදිි කල දෙ. හරිද ඒක මතුර මිලිග්‍රම් දෙසියක් මතට අපික මිලිග්‍රම් දෙසිය මිලිග්‍රම් මිලිලීටර් දෙසියක් හර මම අරන්තියන. ඒගේ මිරිස්කෘති ඇදි භාගයක් කෑලිමිරි සරි මුළකුඩු අවශ්‍යකන්ට ගන්න ඕනේ. ඒවගේම අපිට මේ අපිට දැන් මේ මෙතන තියෙන්නේ එළවලු එක ඒගැන රෝල්සගේ කරිය කදාගන්න ද්‍රවිටික මෙතන තියෙනවා අලගෙටි දෙක පොඩි අලගෙටි දෙයක්ම හීදයට කොටු කපල දෙෙන ඔකුණු සාමානය හල තම්බලන ගන්නේ නෑ අපි ඩෙරෙක් පේම හද මවටසනස් කියල දුන්නා. ඒවගේ කැරට් කල භාගයක් කොටු පොටි කපාගත්තා නූ ගහක් නූ කොළ ගහක් මම මේ චොප් කරගත්තා තරපංච පොටමුත් චොප් කරගත්තා සුදුරුම් විකි දෙකක් චොප් කරගත්තා ගම්මිරිස්කුරු තේ දිවා කාලක් විතරවාගේ ඒවගේ මම්මිස් කරල් දෙක කියල් චොප් කරගත්ත නූ ගෙටි භාගයක් පතන්තින කහපුෘතය ඇදි කාල ඒයාගේම අබ ඒයගේ පොල්තේ මේ මංගත්ත මේක ොඩි ෝයිල් ඔකොල්ල ගන්න පොල්තෙල් ඒවගේ විට පොල් ලෝයිල් කැමත වෙල්ල ඇදන්න ලුණුකුඩු හරද කැල්මිස් ඔටි තමයි අපි අවශ්‍ය කරන්නේ. අපි ඉස්සල්ලාම කරන්නේ එලවුල් රොටිය එක හද එලෝර එකට හදන කරය හදාගමු ඊට පස්සේ අප පෙන්න්න රොටි රෝල් එක හදන විදිිය. ඉතින් මතක් කරනවා අමතක් කරන්න පා ලයික අදදාලා ගොල ලස්සන වටනාගේම අදස දාලා තවත් යාලුවට සයා කරලා මෙන්න මේ දෙයක් කරනා කළ මේකින් බලන්න කියෙන ඔගුල්ලන්ගේ තියෙන සහයෝගමට ලබ දෙන්න කියලා ඔගුල් ලිජනගම ඉතින් හැන අපියම ඉලගස්ට පේන. තින් මම ෆෑන්යක් ලිපේ තිබ්බා රත් වෙන්න අට පේන ඇති. දැන් මම ඉස්සල්ලාම කරන්නේ තෙල් ටික මේකට එකතු කරගන්නවා. ඉටවස්සේ ම ස්ලාම කමේ සුදුරුටික දාගන්න මොක සුදුරුන්ට ස්සලාටකොට කට්ි කැදෙන සුරුටික ප්‍රයිම් හම එක තියෙන අමිතු ගති අමුතු රසගත අයිංගලා ගෞන් කලරන්න පොඩ්ඩක් මේක පරගන්න ඒකම පැත්තකට මෙම අපටියත් එකතු කරගන්න කරද දැ මේටික මෑ අතරම කරපෙන්ටියත් එකතු කරගන්න මේ එනසල් පරාමට පොඩක් ඔගලට එකතු කරගන්න පුළුවන් අනිවාර්ය හරිද මේ රෙසපේ වෙනස් කරලා ඔගලන හරි කෝමිර කොල් හදාගන්න මේ පිළිම් එකට කිසිම ගැටලුවක් නෑ හරි. දැන් අපි ලුණු ටිකත් එකතු කරගන්න අපිට මේකට බිස්කට් කුරු පොඩ්ඩක් ඕනේ. මම මේකට සාමාන්‍යයෙන් අපි මම මේ බිස්කට් රෝස් හදලා තියෙනවා දත් බිත්තර මුකුත් දාන්න නැතුව පාම්පිටි බැටර එකක් හදලා හරිද නමුත් අද මම විස්තරයක් කරන්නේ මම හේතුව මම කියන්නම් මොකද කියන්නේ මේ හේතුව මම ඔයාලට මේක හදන වෙලාවට මම කියන්නම් හරිද. දැන් අපි එකතු කරගන්නවා මේකට අල ටික හීනෙට කොටු කපා ගන්න අල හොඳේ. ඊට පස්සේ මම කැරට් ටිකත් එකට එකතු කරගන්නවා අම්මිරිස් ටිකත් එකතු කරගන්න කරල් දෙකක් ස්ටොප් කරලා තියෙනවා. දැන් අපි දාගන්න මේකට කාකුළු ටික ඉතිපට දාගන්නවා කැලිමිනිස් ටික. දැන් අපි අවශ්‍ය කරන ලුණු මේකට එකතු කරගන්න. මේක මම හදන්නේ වෙජිටබල් ඔයගොල්ලන්ට කැමති නම් සමන් මොනවද දෙයක් මාළු මොනවද දෙයක් මේකට දාගන්න පුළුවන් හරි. දැන් අපි මම ලුණු කොලයක් මේකට එකතු කරගන්නවා දිගසන්නතුවගලන්න පහස් කල තම රක්ගල කරන්න ගන්න ඔන්න බලාගන්න තන්නක විනාඩි පහස් වගේ නමට තැන්පල කියන්න ඊට පස්සේ අපි අමු ඊලා විස්තෙක්ර පින්මම දැන් එලෝලොටගේ කරියක හදන අතරේ මෙවට පෙන්න්නන්නම්. දැන් මම වෙනද වගේම වලදක් ලිපේතියාගත්තා මෙන්න වතුර ප්‍රමාණය මිලිග්‍රෑම් 200 හරිද මිලිලීටර් 200 දාගන්නවා. අපි නිතරම භාවිතා වෙන ග්‍රෑම් වලින් ඒ නිසා මට නිතරම කියවෙන්නේ ග්‍රෑම් කියලා ඒක ගණන් ගන්න එපා. නමුත් මිලිලීටර් හරි වචනය. ඉතින් දැන් මේ ලුණු පොඩු පොඩු එකතු කරගන්න
අදම මේක තෙල් දාන්න මොකදන්ට ඕන නම් තෙල් දාගන්න මම කියන්නවා තෙල් දාන්න හරිද ගොඩක් කට්ටියක තෙල් කන්න පුළුවන් නේද තෙල් කන්න බැරිය තෙල් නොදා හදා ගන්න උත්සාහ කරන්න මන් දන්නේ මට කරන්න පුළුවන් දේ තමයි කරලා පෙන්නන්නේ මොකද මේකට තෙල් චුට්ටක් දැම්මොත් පහසුවෙන් මේක එහෙට මෙහෙට හදා ගන්න පුළුවන් හරි ඒක තමයි ඇත්ත කතාව ඉතින් තෙල් කන්න බැරි කට්ටිය අනිවාර්යයෙන්ම තෙල් නොදා පුත්ත අඩුවෙන් කරගන්න බලන්න තෙල් නොදා මෙන්න කමින් නැහනේ තෙල් කන්න බැරි කට්ටිය තෙල් කැවෙනවා ඉතින් ඒකද තෙල් චුට්ටක් કરી දාගෙන ඒ ප්‍රමාණය අනුව දාගන්න වෙනස් කරගන්න උතුරනවා මම මේ පිටි එක දාගන්නවා දැන් මේ දීප අනිගින්දර අඩු කරගන්න හොඳට කලවම් කරන්න හොඳට කලවම් කරන්න හොඳට කලවම් මිස් කරන්න ඕනේ හරිද කැට නැති වෙන මේක හොඳට මිස් කරන්න හරි ඔන්න පිටි දෙකේ ඩෝ එකක් හතර ඉවරයි වැඩි වෙලාවක් යන්නේ නැහැ ඉතින් මේක තමයි මේක රහස මොනවාද ගොඩක් දැන් මම මේකෙන් වැඩ කරලා තව ඉස්සරහට තමයි ගොඩක් දේවල් මේකෙන් කරලා පෙන්නනවා හරිද ඉතින් ඔන්න දැන් අපි හතර ඉවරයි ඉතින් එවනම් මේක පිටට නිමෙන අතරේ තාලෙත් කරියක් දැන් හරියාගෙන එනවා දැන් අපිට පුළුවන් එලෝ රොට් එලෝ මේ විජිටබල් රෝස් එක අදින විදිය බලන්න බලන්න ඒත් අතේ ඇරෙන්නේ නැහැ හරි මේ පිටියට පිළිදන්නාම මේක අතේ ඇරෙන්නේ නැහැ හරි ඉතින් එහෙමනම් යමු ඊළඟ ස්ටෙප් එකට ඉතින් මෙන්න එලෝ රොටි වලට ගන්න කරිය හරිද දැන් ඔන්න ඒකත් හරි දැන් අපිට තියෙන්නේ රොටි ටික එලෝ රොටි ටික මේ එලෝ රෝස් ටික හදාගන්න හරිද අපි යමු ඊළඟ ස්ටෙප් එකට. ඉතින් මේ තියෙන්නේ දැන් අපි අදපු තම්බල ගැත්ත පිටි එක, බාම් පිටි එක. හරිද? දැන් මේකෙන් අපි මේ පොඩියට ගුලි කඩන්න. මෙන්න මේවාගේ පොටි ගුලි කඩන්න. හරිද? මේක තමයි එළ රොටියේ රොටියේ ගාන. හරිද? දැන් ඔයාලට මේ පිටි ගෑම් 150න් සමහර 20ක් විතර හදාගන්න පුළුවන්. හරි? දැන් මම මේව මම කරගත්තා. එකම ප්‍රමාණයට ගන්න මේ එක ප්‍රමාණයට ගන්න. හරිද? ඊට පස්සේ මේක අපි තුනී කරගන්න ඕනේ. කරකරි පොඩිය එක්ක බෝතලයක් එක්ක මක්කර මෙයාගේ දැන් මත අතින් ඉස්සම මෙහෙම තුනී කරන්න. මෙහෙම මට අතින් තුනී කරගන්න පුළුවන්. එනකොට වැඩි ඕනේ මෙහෙම පොඩක් තුනී වෙන්න මෙව කරගන්න. හරිද? මේ විදිහට තුනී කරගන්න. එනවනේ. ආයෙ තෙල් ගන්න මුකුත් අවශ්‍ය නැහැ. හරිද? ඔයගොල්ලෝ ඇරෙන ගතියක් තියෙනවනේ ඕගොල්ලෝ දැන් චුට්ටක් දාගන්න. එතකොට අර මේක අලවන්න ගියාම කේස් එක. ඒකෙන්ද එම තෙල් දා ගන්න යන්න එපා. පුළුවන් තරම් මේ විදිහට මේක හදා ගන්න බලන්න. මේ විදිහට හදුවාම හරිම රසයි. හරි. දැන් අර පෑන්කේක් පුච්ච පුච්ච නේද දැන්. ඊට පස්සේ අපි දැන් මේකට මේ බලන්න. දැන් මේකේ එලෝ රොටි එලෝ මේ රෝල්ස් එකට අවශ්‍ය කරන විදිහ, ඒ කියන්නේ විජිටබල් රෝල්ස් එකට අවශ්‍ය කරන ගානට වල තියාගත්තා. මේ විතර අලා ගත්තා. පොඩියමනේ අපි හදන්නේ. ලොකුට හදනවා මේ මේ කියන්නේ අතුල අමු වෙන්න බලනවානේ. දැන් මේකේ කිසිම අමුවක් නැහැ. ආයි මේක ගාන්න මොකුත් නැහැ. මේ විදිහට ඔයගොල්ලෝ දැන් මේක ඔයාලා කෙලින්ම බලන්න මම මෙහෙම try කරනවා මම බලන්න disk මේ bitter මුකුත් අවශ්‍ය නැතුව මේක මේ බලන්න bitter මුකුත් නැතුව ගන්න පුළුවන් මම ඉතින් bitter අවශ්‍ය නැහැ කියලා මම ඔයාලට ඉස්සලා කිව්වා bitter කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ මේ ලස්සන එක මේක ඔයාලා තුනී කරනවා මේක තමයි මේ තියෙන විශේෂත්වය ඔන්න බලන්න දැන් අපිට තියෙන මේක තෙල් එකේ බැත ගන්න විතරයි ඉතින් එහෙමනම් වැඩිලා ඉන්න මම ඔක්කොම අදලා පෙන්නන්නම් හරිද මේ විදිහට ඉතින් මොකද මේ ටික ඔක්කොම හදන්නත් ඕනේනේ. ඉතින් ඔයගොල්ලෝ එකක් බලන්න ඉන්න බෑනේ නේද? ඉතින් ඔන්න ඔක තමයි රෝල්ස් හදන රහස. මේ බලන්න. තමුන්ට ඕන විදිහට මේ රොටිය හදා ගන්න පුළුවන්. මේ යන තමුන්ට ඕන විදිහට මේ රොටිය හැන්ඩල් කර ගන්න පුළුවන්. ඒකත් එහෙම මේක තියෙන මේ වේක. හරිද? ඊට පස්සේ දැන් ඉතරම දිගාරින්න කරන්න මොකුත් ඕනේ නැහැ. මේ චූටිට හදන්න. හරිද? ඊට පස්සේ මේව දැම්මා තුනි මෙම ඊටවසර රෝල් කරන් රෝල් කරන් ගියා මේ පොඩියට හදන්න පුළුවන් හරිද ලොකුට නම් ලොකුට හදන්න පොඩි නම් පොඩිට හදන්න ඕනම සයිස් එකකට හදන්න පුළුවන් මම එකක් ඇදුවා ලොකුට මේක අනත් ඔයාලා ඕනම විදියට හදා ගන්න පුළුවන් මේ බලන්න හරිද ඉතින් එවනම් ඕම ඉන්න ඇදලා ඉන්න මම හදලා පෙන්නන්න ඔක්කොම ටික විතර ඔන්නේ හරි. ඉතින් දැන් මම පෑන් එක ලිපේ තිබා. ඒකට මම තෙල් දාලා තින්නේ පොඩ්ඩක්.
සිරි ගොඩක් දාගන්න හරිද මේක මේ රෝල් කර කර මේක බදලා මේකට කියන්නේ අපි සැලෝ පැකට් ගොඩාක් තෙල් දාගෙන ගැඹුරු තෙලේ මේක බද ගන්න අවශ්‍ය නැහැ තෙලුත් අඩුවෙන් තමයි මේක අපි කරන්නේ ඉතින් මෙන්න දැන් අපි හදපු රෝල්ස් ටික මෙන්න හරිද දැන් අපි මේව දාගන්න බය නැතුව උපුරන්නේ මොකුත් නැහැ බය නැතුව බද ගන්න පුළුවන් දැන් මල මේක කැද දෙදෙනෙකුට මේ පැත්තට හරවන්න. එහෙම. මේකත් මේ පැත්තට හරවන්න. ඉතින් බලන්නකො. රෝල් සදන ලේසි කමේ. හරි? පාසෙ මේ මැද අමු වෙන්නේ නැහැ. මොකද මේ පිටි තැම්බෙන්නේ තියෙන්නේ. රස කරන්න පුළුවන්. හරිම රසයි මේ විදිහට හැදුවාම. ඉතින් ගොඩක් කට්ටිය කමෙන්ට් නාව මට එළ රොටි වලට එළ රොටියක් හැදුවා මතක ඇති ඔයාලා. ඉතින් විහිද බලන්න. ඉතින් ඔන්න බලන්න. ලස්සනට පාට වෙන්න. විතර නෑ කිසිම දෙයක් නෑ පහම් පිටි බැටර මොකුත් නෑ කෙලින්ම රෝල්ස් එකේ මේකින් ගොඩක් වියදම අඩුවෙන් ඔයගොල්ලෝ මේක කරගන්න පුළුවන් ඉතින් එහෙනම් මම මේක හදුවට පස්සේ මම පේට් එක හරි දෙන්නම් ෆීල් එන්න හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා නිරෝගීමත් දවසක් වෙන්න කියලා රැඳිලා ඉන්න හැමදාම SLL පුණාලි දවස් සමග මෙන්න බලන්න අපි හදපු මේ වෙජිටබල් රෝල්ස් එක එළවලු රෝල්ස් එක ඉතින් බලන්න කොහොමද කියලා විතර නෑ පාම් පිටි නෑ කිසිම දෙයක් නැතුව ලස්සනට පාම් පිටි බැටර මොකුත් නෑ ඉතින් හරිම පහසුවෙන් හදලා ගත්තා රස බලන්නකෝ හදලා හරිද